අපේ රටට අන්තිමට ඩීසල් නැවක් ආවේ ජූනි 16. පෙට්‍රල් නැවක් ආවේ ජූනි 8. අද වන විට අපේ රටට ඉන්ධන නැවක් මාසයකට ආසන්න කාලයකින් පැමිණ නැහැ. මේ නිසා සිපෙට්කෝ ඉන්ධන පිරුම්හල් දැන් සති ගානක සිට වසා දමා තිබෙනවා. එහෙත් ලංකා IOC ඉන්ධන පිරුම්හල්වල පමණක් කඩින් කඩ හෝ ඉන්ධන නිකුත් කිරීම සිදුවනවා. මේ නිසා ජනතාව ලංකා IOC ඉන්ධන පිරුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටිනු දිවයිනේ ප්‍රදේශ රැසකින්ම වාර්තා වුණා. වවුනියාවේ ඉන්ධන පොලිමක සිටි පුද්ගලයෙක් ඉන්ධන ලබා ගැනීමට පොලිමේ රැඳී සිටීමේ අනතුරුව ඉන්ධන නොලැබෙන බවට දැනුම් දීමෙන් පසුව සිය සේවාස්ථානයට යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි වවුනියාව ප්‍රදේශයේ පදිංචි කම්කරුවෙක්. ඉන්ධන අර්බුදයේ හේතුවෙන් අදත් බස් රථ සහ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. මේ නිසා මගී ජනතාව අදත් දුම්රියෙන් සහ බස් රථයෙන් දැඩි තදබදයක් සමග සිය ගමනාගමන කටයුතු සිදු කිරීමට සිදුව තිබෙනවා. මේ අතර ඊයේ පස්වරුවේ සිට කොළඹ ඇතුළු තදාසන ප්‍රදේශ වෙත කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදාහැරීම ආරම්භ වුණා. අද දිනේත් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පමණක් බෙදාහැරීම සිදුවන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. මේ අතර අද දිනෙත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.